ජීවත් වෙනවා කියන්නේ මල් මාවතක් දිගේ ඇවිදගෙන යනවා වගේ ලස්සන දෙයක් නෙමෙයි. ජීවිතේ කියන්නේම ප්‍රශ්න පත්‍රයක්, එහෙමත් නැතිනම් කටුක අභියෝග වලින් පිරුණ ගමනක් කියලා කියනවා නම් තමයි හරි. මේ කතාව මියා නමින් හඳුන්වන එක්තරා මාධ්‍යවේදිනියක් ගැනයි. මියා කියන්නේ වයස අවුරුදු 28ක රූපවාහිනී නිවේදිකාවක්. ඇයි විවාහ වීමට නියමිතව සිටි පෙම්වතා එරට යුද හමුදාවේ සේවය කළ තරුණයෙක් වනවා. ඉතින් බලන්න, දෛවය කියන්නේ ඇත්තටම හරි පුදුමාකාර දෙයක්. දිනක් ඇයි රූපවාහිනියේ පුවත් විකාශයක යෙදී සිටියදී හදිසියේම විශේෂ පුවතක් වාර්තා කරන්න ඇයට සිදුවෙනවා. ඒ වෙඩිහුවමාරුවක් ගැනයි. හමුදා සාමාජිකයන් පිරිසක් සහ අපරාධ කල්ලියක් අතර මෙම වෙඩිහුවමාරුව සිදුව තිබෙන අතර ඉන් හමුදා සාමාජිකයන් කිහිප දෙනෙක් සහ අපරාධ කල්ලිය කිහිප දෙනෙක්ම මරණයට පත් වී තිබුණා. පුවත් නිවේදනය අතරතුර ඇයි මෙම පුවත සාමාන්‍ය ලෙස වාර්තා කළත් එහි රූපරාමු සහ මියගිය හමුදා සාමාජිකයන්ගේ රූපරාමු ප්‍රදර්ශනය කරමින් වැඩිදුර විස්තර වාර්තා කරමින් සිටියදී එකවරම ඇය ක්ලාන්ත වී බිම ඇද වැටින්නේ සජීවී විකාශය අතර තුරදීමයි. වෙච්ච දේ කාටවත් හිතා ගන්න බැරි වුණා. කිහිප දෙනෙක් පුවත් මැදිරියට පැමිණ ඇයව රැගෙන ගොස් වහාම රෝහල්ගත කරන්න පියවර ගත්තා. රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඇයි යහපත් සෞඛ්‍ය තත්ත්වෙන් පසු වූ අතර අනතුරුව කළ තොරතුරු විමසීමේදී දැනගන්නට ලැබුණේ අදාළ මෙහෙයුම සඳහා ඇයි විවාහ වී සිටි පෙම්වතාද සහභාගී වී තිබූ බවත්, අවාසනාවන්ත ලෙස ඔහුද එම සිදුවීමෙන් මරණයට පත් වී තිබීමයි. ඉතින් පුවත් විකාශය අතරතුර ඔහුගේ නමත් වාර්තා වීම නිසා කම්පණයට පත් වූ මියා ක්ලාන්ත වී තිබෙන බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.